අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. ජයන්ත වාහනයට නැග ටික දුරක් යනතෙක් කතා කළේ නැත. සුජාතාද නිහඬ වුණාය. මුණ්ඩ මගුල් කියන්නාවේ අපරාධේ. ජයන්ත කීවේ එන නොයන එක අක්කලාගේ වැඩක්. අපි යුතුයකම කළානේ. ඒ ඇති. චූටි මැනිකට ඩියෝස්සලා ගෙදර ඉන්න දුන්නන මුන් පස්ස පැත්තෙන් හිනා වෙයිනේ අපේ කෙල්ලට. ඒත් කෙල්ල එච්චර පව් කරලා නෑ ජයන්ත. සුජාතා සිතින් පින්දුන්නේ සාගරටය. කොල්ලා කෙල්ලගේ ජීවිතේට ඉරක් මෙන් පායා නොආවා නම් අද මේ පවුලම අන්ධකාරයේය. සුජාතා අපේ කොල්ලගේ කීටරින් එක කොහෙද තියෙන්නේ? සංගරාජ මාවතේ ජයන්ත. ඇයි සුජාතා තැන දන්නවද? ඔව්. ඇයි? නිකං ටිකක් ඒ පැත්තේ ගිහින් යන්. යන්. කොල්ලා ආස වෙයි. ජයන්තට හදිස්සීම කොල්ලාව බලන්නට ඕන වූයේ ඒ තරම් ආදරයක් ඔහුගෙන ආනිසා බව සුජාතා දනී. සුජාතා ජයන්තත් සාගරගේ කීටරින් නිවසට එද්දි එතන දිගට හරහට වැඩය. හෙට පැකට් 1000 ගන්නා දිය යුතු නිසා කොල්ලම් 15ක් පමණ දිගටම වැඩය. වාහනේ එතන නවත්වද්දී නුවර තොගසහල් කඩේකි ලොරියකින් පැමිණ සහල් බාමින් තිබුණි. සරල ඩෙනින් කලිසමට උඩින් ටී-ෂර්ට් එකක් දමාගෙන උන් සාගර බඩු බාන තැන උන්නේ. සාගර මාත්‍යා සම්බම් මිටි 33යි ලුණු මිටි 5යි. එච්චරයි නේද? වාහනෙන් බැස ජයන්ත සිනාසුනේ සුජාත දෙස බලාය. ලොරිය නිසා මේ වාහනේ සාගර දැක්කේ නැත. අලගෝනේ හතක් එන්නේ පැයි සාගර කීවේ. දෙවෙනි ලොට් එකේදී ගේන්නම් සාගර මහත්තයා. එහෙනම් ඒ ගමන් හාල් මැසගෝනියකු දාන්න. රයිට්. අපි එහෙනම් යන්නම් මහත්තයා. අල ටික රැට ඕන. සාගර වාහනෙන් බැස උන් සුජාතාවත් ජයන්තවත් එක්කේ විටය. තාත්තේ අම්මත් ඇවිත්. සාගර එහෙමම අත තිබූ පොත සාක්කුවේ ගසාගෙනවිත් මිදුලේ දනෝබා දෙන්නාටම වැන්දේය. දෙයෝ දෙන්නේ වැඩල වගේ. එන්න තාත්තේ, එන්න අම්මේ. කොල්ලාගේ ඇසල වූ තෙතමනේ ජයන්ත දැක්කේය. අපි මේ වෙඩින් එක කියන්න යන ගම ඔයාවත් බල්ල යන්න ආවා. යන් තාත්තේ, අද අම්මගේ ලස්සන. සාගර කට පුරා කීවේ. අද අම්මා ලස්සන තමා. ලයිට් 20ක් පමණ දැමු කිචන් එක දෙස ජයන්ත බලා උන්නේ පුදුමේනි. මේ කොල්ලා මේ සියල්ල කරනවා යයි ඔහුට සිතා ගන්නටවත් බැරිය. ෂා, හරි ලස්සන්ට වැඩ යනවනේ පුතේ. කොල්ලෝ ටික කොහෙන්ද හොයාගත්තේ? මම මේ ඔක්කොම ගමෙන් ගෙනාවේ තාත්තේ. 19ක් මංගා වැඩ. කන්න බොන්න දීලා තියාගෙන ඉන්නේ. මෙච්චර හාල් ඕනද? දැන් බෑ හාල් මිටි දෙස බලා ජයන්ත ඇසුවේ. සුජාතාටද පුදුමය. ඔව් තාත්තේ, තව බඩු එනවා. අපි මුළු රෑම වැඩ. එන්නකො තාත්තේ. සාගර කිචන් එක පුරා ජයන්තවත් සුජාතාවත් එක්කාගෙන ගියේ. කොල්ලාගේ වැඩ කොතරම් පිළිවෙලද ජයන්ත සිතුවේය. හැමෝම වැඩ කරන්නේ කෙස් ගහක්වත් නොයටෙන් ලෙස සුදු තොපි දමාගෙනය. හෙට තාත්තේ දෙන්නේ ෆ්‍රයිඩ් රයිස්. මේ ඒකත් එක්ක දෙන අන්නාසි මාළුව. විශාල හට්ටියක
තෙල් දමන අන්නාසි මාළුව දෙස දෙන්නාම බලා උන්නේය. මේ තාත්තේ වම්බටු මෝජුව තාම මික්ස් කළා නෑ. පහන්දර තමා මික්ස් කරන්නේ. මේ පුතේ මේ චිකන් ඩෙවල් එක තාත්තේ තාම හදාගෙන යනවා. සුජාතා බලන්නකො සුවඳ. තාත්තයි අම්මයි මොනාද බොන්නේ? අපි තේකක් බොමු පුතේ. චන්න චන්න දුවගෙන ආවේ කැල්කියුලේටරේ අතින් රැගෙනමය. සර්ොයි මැඩමොයි චන්න එතනම ධන ඔබ දෙන්නාටම වැන්දේය. මේ තාත්තේ මං පළවෙනි පැකට් 50 හදන දවසේ ඉඳලා මන් ළඟ ඉන්න චන්න අද මගේ සේල්ස් මැනේජර්. උදේ 11 වෙද්දී නුවරම කවර් කරලා ඉවරයි. අම්මටයි තාත්තටයි තේ ටිකක් හදමු චන්න. ඉක්මනට එන්නම්. චූටි මල්ලි කට්ලට් ටික හරිද? හරියයි. 10ක් විතර බෙදලා ගමු. කොල්ලාට හරියන්නේ ඇයිද? දැන් ජයන්ත දනි. ඕ සියල්ල දෙස බලා ඉන්නේ. පෙරහැරක් දෙස බලා ඉන්නා බඳුවය. සපුමලී කේටස් මිච්චර් ලොකු වැඩක් කියලා මං හිතුවේ නෑ. පටන් ගනිද්දි මං තනියම තාත්ති ඉව්වේ. චන්න උදේ ගිහින් පැකට් දැම්මා. ඔයාට හරියන්නම ඕන. ඒක ඉස්සෙල්ලම කිව්වේ චූටි මැනික. ඒකයි ඉතුරුයේ. සුජාතාගේ ඇස්සල කඳුලිය ඔනුවෙන් බැද්ද කට්ලට් එකක් ජයන්තගෙන කෑවේය. ඇත්තටම රහය. කෙනෙක් සාගරව හමුවන්නට ආවේ ඒ මොහොතේය. සාගර මහත්තයව හම්බ වෙන්න පුළුවන්ද? ජයන්තත් සුජාතාත් සමග උන් සාගර ඔහු දෙස බැලුවේ විමසිල්ලෙනි. ඔහු පුළුවන්. මං තමයි සාගර. මහත්තයා මාව එව්වේ ගන්නෝරුව ගොවිජන කාර්යාලයෙන්. මේ තැන හොයාගන්න අමාරු වුණා. පහේ ඉඳන් හොයනවා. මොකද්ද කාරණාව? 24 වෙනිදා ඉඳලා 30 වෙනක සතියක් කුෂිකර්මී පුහුණුවක් තියෙනවා. 800 ගානකට. ඒ දවස් 6ෙම කෑම ඕන. උදේ කෑමයි දවල් කෑමයි. 800කට? ඔව්, දවස් 6කට. ජයන්තට බැලුනේ සුජාතා දෙසය. ජයන්ත මේවා අස තාත්තා ගෙනගුමින් සතුට වන බව සුජාතා දනි. පැකට් දවන බුෆේ දාන්නද? මහත්තයා අපේ CEO මහත්තයෙක් කතා කරගන්නවද? මට නම්බර් එක දෙන්න. මං දෙන්නම්. හෙට කතා කරයි. එහෙනම් කතා කරන්න කියන්න. මං කාඩ් එකක් දෙන්නම්. සාගර පර්ස් එකගෙන කාඩ් පතක්ගෙන උහත තැබුවේ. ඔෆිස් එකේ කට්ටිය තමා කිව්වේ සපුමලී කේටස් වලින් ගන්න කියලා. කෑම රහයි කියලා. හොඳයි. එහෙනම් CEO මහත්තයට කියන්න හෙට කතා කරන්න කියලා. කෑම දෙන්න පුළුවන්. ජයන්ත බැලුවේ ආ වාහනේ දෙසය. සැබෑය. එය ගන්නවරු කුෂ්කර්මයට අයත් වාහනයකි. කාටද ඉතින් ආඩම්බරේ නේද සුජාතා? ජයන්ත කියද්දි සාගර බිම් බලාගෙන සිනාසුනේ. දැන් ඒ ඕඩරේ ගන්නවද පුතා? ඔව් තාත්තේ. ඕක මොකද්ද? චුට්ටක් වැඩිපුර වැඩ කරන එකනේ. උදව්වක් ඕන නම් කියන්න පුතේ. ජයන්ත කිව්වේ ආදරේනේ. ඕන ලොකුම උදව්ව තාත්තා මට කළා. ඒ ඇති තාත්තේ මේ ආත්මෙටම. සාගර කියද්දි ජයන්ත කොල්ලාගේ පිටට තට්ටු කළේ. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.